සතසේ දූෂණ වංචා ක්‍රමිකතා පිළිබඳ චෝදනා ලැබු නුෂාඩ් පෙරේරම්. ශව්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස වෙළධමාත්‍යය ආචාර්ය බන්දුුල ගුණවර්ධන සහ රාජ්‍යමාත්‍යය ලසන්ත අලගියවන්න විසින් පත්කරන ලදී පපර පැ මොකදද? සම් නුෂාත්් පෙරේ රගේ සුදුසුකම් ප්‍රශ්ණ කරනවා දූෂණ වංචා අක්‍රමිකතා. වටටල් බෑ එව්ව බෑ එ දක්්ටික බඩට යන්න එවනෙන්න සුදුසුකම් විකාර එයසේ නුෂාත් පෙරේර තනියම සභහපතීත්වය දරපු සතුසේ දැ සභහපතිවුරු දෙන්නෙක්. අපේ ගරු වෙළඳ අමාත්‍ය බඳුල ගුණවර්ධන සහ අපේ ගරු රාජ්‍යමාත්‍යය ලසන් අල්ල ගියවන්න විසින් සතුස ජනතාවාදී කිරීමේ ඒකායන අරමුණෙන් ලක් සතුසට වෙනම සභහපතිවරයෙක් ලෙස රයාත්මිරල් ආනන්ද පිරිස්ද CWE හෙවත් සමූපකාර තොග වෙලඳ සස්ථාව හවත් ලොරිසසා ගබඩා වෙන්නම සභාපතිවරයෙකු ලෙස හිටපු බඳනාාරකුම සාරිස් නීති්ජ වෙනුර ගුණවර්ධනද පත්කර තිබ පපරපෑන් හැව්වට ඇන්නෝ. අද දෙදහස් විස්සේ දෙෙසැම්බ තිස් වැනිදා. තවකදවසයි තිීනමේ අවරුදදිවර වෙන්න. රටට ලවන්නම තමයි මේ අයිල් හදැන්නේ. නිදහ සංවාදය එක දිගටම සංවාදය මැදි ඇත්වීමක්. වෙළදමමාතය බඳු ගුණවර්ධන ගේ රජ්‍යමාත්‍යය ලසන්ත අලගීවන්නත් අල්ලගෙන ජනාධපති ගෝටාබේ රාජපක්ෂගේ ආශිර්වාදය සහිතව මේ කරන්නේ දේශපාලන වනචාරී ක්‍රීඩාවක් දේශපාලන වනචාරී ක්‍රීඩාවක්. චාපගෙන්ස්ට සතුස අපි දැනටමත් කරලා තියෙන සටහන් පෙළම් මේ සංවාදයට අදාලයිසිීරුවට ඒවා්‍යයනය කරන්නඒලංක්ස් මේ වීඩියෝ සමඟ රඳවා තියනවා අපි මෙහෙම බලමු සස්සේ ඉතිහාසය හැත්තෑව දශකෙඩත් එහාට යනවා TVබ ඉළඟකෝන්ගේ පුරෝගාමි නමත් ඒ මුල ලිය වෙනවා සුභ සාධනවාදී රාජ්‍ය වෙළඳ දෙේයක් හොඳ සංකංපයක් ජර්ගේ විවෘත ආර්ථික දේශපාලන ක්‍රීඩාවත් එක් සතුසේ බලය අභියෝගයට ලක් වෙනවා. සංකල්පී හරය හැල්ලුවෙනවා. වෙළඳ පොල කරණ බලවත් වෙනවා. සතුස විවිධ අඩත්තේට්ටම් වලට හුණ දෙමින් දූෂණ වංචා කක්‍රමික්තා සමග දේශපාලුවන්ගේ උන්ගේ තැරැව්කරුවන්ගේ මනදොල සපුරමින් මරණය කරා තල්ලු කරගෙන යනු. අන්තිමට සතුස ලංකා සතුස සහ CWE සමුපකාර තොග වෙලඳ සංස්ථාව කියල කෑලි දෙකක් බවට පත්ව නවා. අදාළ රාජ්‍යදේපොල සතුස සතුයි. CE සතුයි. වෙළඳ පොල ලංකා සතුසට යි විකාරයක්. සතුසට ඔහොම කෙර වේ සතුස ජාවාරම්කාරයෙකුට කියකටහරි විකුණු ලදන්න. විවිධ හේතුමතය තවම පමමා වෙන. අර දෂණ වංචා ක්‍රමිකතා සතුස පුර ඔඩු දුවනවා හොර ගොහාවක් මේ දැනුත් සතුස CWE දෙකේම නුෂාඩ් කරනය අපි කදිගටම මේ ගැන කතා කරලා තියෙනවා. දෙදහස් පහළ වේ රජීම් චේන්ජ් භ්‍යාපෘතියත් එකම විවිධ සතම්පාට ආව. රාජපක්ෂ පාලනය තුළ ලංකා සතුසට රුපියල් බිලියන පහයිදශම එකක් පාඩු වෙලා තියනවා. දෙදස් දා හතරද විතරක් එදවස මුදල්ලමති රවි කරුණාණයක දුක්කුණා. ඔහු එදවස කර්මාත වානි කටු තමාත විා් දවිදීින් සමක සඳහනගත වෙලා ලංකා සතුස්ස ඒනෙ විිස්මසක ප්‍රති වියහෝගත කරය කරන්න හොර ප්ලෑන එකක් හැදවම්. ඒ හොර ප්ලන එකට රනිල් මෛත්‍රී ආ්ඩුවනැතන් මෛයිත්‍රී රනිල් ආණ්ඩුව දෙදහස් පහවේ ජුලි අට කැබිනටන් වෙැති ලබා දුන්නා. ඔන්න රවි රිෂා් භානක සෙල්ලම් පටන් ගත්තා. රිශා් සතුස සමස්ත ජාලයම එකම ජාවාරමක් බෝඩ් පත් කරඒ මුස්ලිම් කරනය කරවා. බන්න පා ජාතිවාදි ප්‍රකාශයක් නෙවෙයි මුස්ලිම් කරනය කෙරවා. සහල් ජාවාරම තවත් ආහාර ද්‍රව ජාවාරම් පිට කොටු වෙලඳ පොලේ තැරව්කාර කලු ගණු දෙරු. ජනරර් TV කැමරා ඇතුළු තවත් ද්‍රව්්‍ය මලදී ගැනම් හරහා අයතා ගණු දෙනු. බිලිින් සිිස්ට ඇතුළු මරදුකාංග ජාවාරම්. ගබඩා පහසුකම් ජාවාරම ප්‍රවාහන ජාවාරම වෙළඳ සැල් ගොඩනැගිලි කුළියට ගැනීමේ ජවාරම ගොසරිබෑග කලු ගනු දෙම නිල කතයුතු සඳහා වාහන කුළියට ගැනීමේ ජවාරම රටයිඳ ජාවාරම තවත් ආහාර ද්‍රව්වය අපරාද අලාභය මිලියන බිලියන ගන්නේ පැටවු ගහවා. ලක් සතුස C දෙම එකම ජාවාරමක් බවට පත්තුනා නික හිතන්න අමතර කාර්ය මණ්ඩල යම ගත්තත් කොච්චර මහජන මුදල් කාබාසිීනයක් කිෙරුවද. රිශාඩ්ල හිතු මතයට තමන්ගේ හැච්චෝ පැච්ච ගැල්ල සතුසේ ගොඩ ගැහ්වා දෙකීම CWE ලංකා සතුස. මරාගෙනම කෑවා. ඔබ පුදමයේකවුවත් මිට කලින් අපි මේ ගැන කතා කිරුවවා නැවතමතක් කරනවා. දෙදහස් දහ අට අවුද්ධෙ විතරක් ටෙලිෆෝන් ඉන්ටනෙට් බිල ඔබ විශ්වාස කරන්නේ නැහැකිව්වට මිලියන අසුව එකක්. මිලියන අසුව එකක්. දෙ දහස් දහනවේ අපි ගනංහදන මාස නවේ වෙනකොට රුපියල් මිලියන පනස්සටක්. එක හිතන් රුපියල් මිියන පනසටක් මාස නවයකට ස්ටා ඇමතුම්. එකන කාර්ය මණ්ඩලේ ඇමතුම් නොමිලේ දීල තියද්දී. මුම්මවක් කාලාද හිතල බලන්න. මහජන මුදලින් මුස්ලි මන්තවාදේ මාකට් කරන හොර චැනලය වෙනම අපේ සල්ලි. අන්තිමට සතුස්ේ වාහන සහරාන් ත්‍රස්තවාදයටත් යොදා ගත්තා. සහරාන්ගේ පාස්කු ප්‍රහරය කතාව කාලේ කාපට්ටකෑට වැහැන්නේයන්නේ. ඔය අපරාධවලට එරෙහි සටම්පාට තමයි ධනවේ ජනාධිපතිවරණයේදී ගෝටාබේ රාජපක්ෂ්ට අති විශාල විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා යන. මයිතිඵල සිල්සිෙන ගියා. ගෝටාබේ රාජපක්ෂ ආවාන්. සිද්ධවෙච්ච ලංකා සතුස CW ආර්ථික අපරාධ නිකමනිකන් කතා විදියට අතීතයට එකතු වුණා කතා විතරයි. දෙදහස් විස්ස ජනවාරයේ අපේ කතානායකයා. නුෂාඩ් පෙරේර ්‍රිෂා් බධවිදීින් වෙනුවට සතුස කන්න පටන් ගත්තා ලංකා සතුස C දෙකම එකට බාරු දුන්න එච්චරයි. රිෂාඩ් කරනේ නුෂාඩ් කරන බවට පත් වුණා සර්ල සුත්‍රයක් සතුස එක C. ංකා සතුස තවත් වලපල්ලට ගියා අපි එකදිකටම මේ ගැන මැදි අත්තිම් කරවා. සතුස නුෂාඩ් කරණය කරන වි කුණු සහිතෝ රට ආවරණය කෙරවා. සිද්ධීන් ආවරණය කෙරවා කරුණු අනාාවරණය කෙරවා. සැමන්ටින්වලින් පටන් අර ගැන අන්තිමටිවර වුණේ සීනිවදී. ජකාගි ගැහිල්ල. නුෂාඩ්. අපි අන්තිමට අතගාපු සැමටින් ආසනි සිදධ මතකද ඒ විඩිය පට ඇ ෙන බලයි. ා මිනිස්සු අමු අමුව මරාධාන මාරාන්තිික ආසනික් සැමන්ටින් සෙල්ලම. රාජ්‍යයට වගකිීන රාජ්‍ය ආයතන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය IDයඉන්ියල් ෙක්නජ න්ස්ිය් ලංකා සතුොස එකට එකතු වෙලා මේ මහා අපරාධයට කරගැහ්වා ආසනික් සැමන්. රංගන ශිල්පි කමල් අදරාර්චි පෙනිහිටින කලි fish ප ලංකා ප්‍රවමටට ඒත් තුළ නිෂ්පාදනය කරනසිීවන් කාගිල් ලසික් ඩෙල්මේච් බ්‍රෑන් යටතේ ආසනික් සහිත තින් මාලු තෝගයක් කාමරයට සීල් තිව්වා තවම සිදූ කිසිවක් ගැන අපි දනි න හැ අනේ අපේ අසර අහිංසක මිනිුස් මේ ආස සැමන් ආහාරයට ගන්නවා දුප්පතුන්ගේ ආහාරයක් සැමන් අම තරවා මෆෙඩ් මැකරල් ඇම්ර සුපිරිෆටවෙල්ක IDඩියන් රසමාල්විඩගෝල්ඩැච්මයිචොයිස් කාග නිෂ්පාදනයක් සතුසේ ඩයමන් ජැක් මැකරල් ආසනික් සහිත බව ඔප්පුුණා මේවා වෙලඳ පොලට මුදාහරලාද. ඔබ දැනටමත් ඒවා ආහාරයට අරගෙනද මමන සැමන් බුදිනන්නෙු නොවේ. පන කෞද මේ වකන්නේ අනේ අහිංසක නැතිබැරි වැඩ කරන මිනිස් මහා සමාජ තීරුවක්. අප එකතු වෙලා වසවිස කනවෝන තමයි හැබැයි අපට වලක් පන්න පුළුවන්. ඉතාම පහසුවෙන් කළමනා කරන කරන්න පුුව සිදධීන්වට පිඩ දීල මිනිස්සු මරන ලාාගන්න නරුමියෝ ජාතියක් මෙහෙම පාදඩිය වර්ගයක්ත් එහෙම නීතින් ඉඩක් තියෙනවත් සදාචාර සම්පන්න කතා කෙසේ වෙතත් නීතියට. එහෙම බලාගෙනඉන්න පුළුවන් හැබැයි බලාගෙනයවා. මේ අපරාධ ක්‍රියාදාමයට සම්බන්ධ වුන් විවිධ ලොකු පුටු ගැන අපි හෙළිදරව් කෙරවා.වෙල දමාත්‍ය බන්දුල ගුණවර්ධන. අල්ලස් සරගෙන මේ අපරාද වලට ඉඩ දෙෙනවද එක්කෝ හ බබෙක්ද ෆෙල්ද බබෙක් නඟෙන්න්න නලවන්න. ස්වේල් නං ගෙදරයන්. රටට ෆෙල් වන්න බෑ. මේ කතාවේ ඇඟ කිලි පොලායන යි ය සන් ආසනික් සැමන් කතාවට තවත් කතාවක් එකතුට මහා කතාවක්. කන්ටේනස් හතලිස් හතරක්. ආසනික් සයිත සැමටින් අඩංගු වරායටනවා වරයට සේදුවයවා. ඒවා රට ඇතුළට ගත්තාද නැ ද පි දැන්න. විධ ජනමාධ්‍ය සදර්ශන පි දැක්කා හැබයි සැකයි මේ පරයෝ මේ ආසනික් සයිත සැමන්ටින් මේ රටට ඇතුල් කර ගත්තද කියලා.. සතලි සතරක් කල්පනා කරලා බලන්න. කතාව හැටියට මේ ආසනික් අඩන් උටින් මාලු Pකම්පනි මොහමඩ් අලි පාර්ශවයට සම්බන්ධයි. ඒයි තැරව්කාර ප්‍රධානය තමයි ෆවමි මොහොමඩ් එක්කෝ මොහමඩ ෆවමි රිිෂාඩ්ගේ අතිජාත මිත්‍රේ නුෂාර්්ගෙත් අතිජාත මිත්‍රේ අපි වගෙන කතා කිරවා මෙන්නයකු සතුේ සභහපති නුෂාට් පෙරේර. අපේ කථනායකයා ශ්‍රී ලංකා ප්‍රමිතිායතන අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකාජී සේනාරත්න අර කොණ්ඩෙ කපපු දඟකාර නිලධහරිනියීම.. දෙදහස් විස දෙසැම්බ හයවැනි ද එකන මේ මාස හයවැනිද මාධ්‍ය සාකච්ඡාවත්තිල අර ආසනික් සැමන්ටින් තෝගේ සාධාරණී කරණය කෙරුවනි පචන තුරුම්බල් කරලා. ජනප්‍රිය ප්‍රසිද්ධ ජනමාදය ගැන ප්‍රෘති මැව්වා. අපිඒ. හඬ පට දෙක රුගත කෙරුණු විඩියෝ පට දෙක මේ නිදහස් අවකාශයට මුදහැර ලතියන්න එල් ලකිිකත්වේ න මේ ක්කින එක සංසන්ධනය කරලා බලන්න දැන් මේ ඩබලම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පාලනය කරන්න පටන් ගන්නවා හයි යෝ කදු දබල නුෂාඩ් පෙරේර සිද්ධිකාජී සේනාරත්ම දෙන්න දැන් එකට දාලා දැ තමයි ඕුන් දන එකට සුදුසු වග අපේ බඳුල ගුණවර්ධන ගොයිට තේරෙන්නේ. මෙන්න ඩබල කියලදානම්. නුෂාඩ් සභාපති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සිද්ධිකා අධ්‍යක්ෂ ජනරාල් මේ ඩබල මේ විදිට ස්ථානගතකිරයි අපේ ඩබල. මොන දබලද බන්ඳුල ගෝටා ඩබල. ජනතාවට ඔබ වගකිතුයි අපි ජනාධිපතිවරයට කියනම් අනේ කාලියම්ම කාලි මෑණයනේ කාලිම්ම මොගක්හරි කරන්න මු රට කනවා ඔය පත් කිරීමට කලින් නුෂාඩ් පෙරෙර සතුසිං ඉවතට කියලා ජනමාධ්‍ය වාර්තා කිරවා සමාජ මාධ්‍ය තුළ මාධ්‍ය කතා ගිය ටිය කිව්වා ජෙප්ප කි්වා අන්න අනුරකුමාර දිසානාය අපේ සහෝදරය පාර්ලිමේන්දවී කතාගෙරවා විතරයි නිිෂාත්් පෙරරට කෙලවනා කියලා. රෙද්ද තමයි ඒවඟ පෑම්. දිනකීපයක් නිුෂාත් පෙර එහට මෙහටරලා බඳුල ගුණවර්ධන මාත්‍යවරය කෙරුව තමන්ගේ ලේකම්රියය කිව්වා බදරාණී ජැවර්ධනට මිසිස් ජැවදන ගිහිල්ලා වැඩ බලන්න කියලා. කොහෙද සතුස්සේ. බද්‍රාණි ජයවර්ධන ඒ තැනත්තියත් මේ ආසනික් සැමන්ටින් කතාවට සම්බන්ධයි ඇත් එහි කතානා අයිකාව බන්දුලු ගුණවර්ධනට කනේ ඇගිලි ගහ ගන්න ඉස්රහට අපේ අහගන්න සිද්ධ වෙනවා. තෙවනාද. පොටගෙන පොටන්න ඉවර කතාවිවරණෑ ඉවසන්. නුෂාත් පෙරේර තනියෙන් රංකරපු සතුස එකන්නේ ලංකා සතුස CE කැික්න ැන් සභාපතිවරු දෙන්නේෙක් එක අපරාධයක් වහලා ඒ අපාදය තව වර්ධනය කරලා ප්‍රවර්ධනය කරලා ැන් තව අපපරාධයක් ඒ අස්සේ පැටවු ගහන සභාපතුරු දෙන්නේෙක් නොැත්තු කරන පැෑ අධ්‍යක්ෂමණදල දෙකක් යනවාහන් වැටු බරප්‍රසාද වායු සමි කරන යන්ත්‍ර කාගසල්ලිද බන්ුලගුණ වර්ධනගේ ගෙදරගේෙන මොකක්රරි ඉඩමක් කුුණල ගන්න සල්ලිද. අපේ මහජන මුදන්. ඔබේ මගේ අපේ ට මෙහම කෙවල රට ගොඩගන්න පුළුවන්ද කල්පනා කර බල. මේ ඔක්කොමුම් හදන්නේ රටට කෙලවල මෙන්නම වැඩේ කරන්න චීනට ඉදයාට මරකාට රටහරද දෙන්නේ නිෙමු මරණවනනි වලකජ් ානවන යිපදනගක් නෑ ගල ීතන ඇති. සභාපතිවුරු දෙන්නේෙක්. රාදමිරල් ආනන්ද පිරිස් ලංකා සස්ස ඩිස්නස් තිීන පැත්තේ. දේපොල තිීන පැත්තේ. CWE වෙනුර ගුණවර්ධන . අ්‍යක්ෂ මන්ඳුල දෙක් මේ ගෝටාභය පාලනේ අපරාධ සූදුවක් අපි ඇලි න අපරාධ සූදුවක් බඳුල ගුණවර්ධන තමයි මේ ක්‍රීඩාව ක්‍රීඩකය දැනගැන තියෙන විදිහට බඳුල ගුණුවර්ධන අමාත්‍යවරයා මේ දැන් හදන්න වෙන්න මම සෙල්ලක් කරන්න වෙන්නමම ගේ එකක් ගහන්න CEස්ක්ෂ කියලා ආයතනයක් තියෙන CWE යටතේ ආතන දෙක් තියෙන එක ආරක්ෂකංශයට C security බොරු ආයතන මෙ හදලතියන්නේ රිෂාඩ් බදවිදින්ලට හොරකන් කරන්න. හොරක් ගූහාවල් රිිෂාඩ් බදවදින් මන්ගේ තැරව්කාර සමාගම් ලියාපදිංචි කරල ඔවුන් හරහා කෝටේෂන් මලගනන් තොරම්බල් කරල උන් උන්ඹ වෙදාගෙන මහා දනස්කම් දෙයක් කොල්ල කෑවා. දැන් මේ අවවස්සේ එක හොඳදයක් සිද් වන ආ්ු මාරුත්තක් සිද්ච් දේ මයි ැන් හොක කරනෙ රනන්නේ ක්‍රමයක්. ණඩලේ කචල්ල යනවනනි තවත් හේතු බලපානමනි සමහර නිලධාහරීන් මැදිහත්වෙනවනි. එහෙම මැදිහත්වීම් කරලා චමල් රාජපක් ශමාත්‍යවර තිරණයක් ගන්නවා ඒ තීරණැකිවවාට තින් දන්වන්න චල් හැටි නි පතෝල වැටකොළු හැබයි යම් නිගමනයකට එනවා නිර්දේශයක් ලබා දෙෙනවා CWE කන්ස්ක්ෂස් කියන ආයතනය වහන් ඕන කියලා. ඒවෙනකොට සිද්ධවෙලා තිබුණු කු ගනුදනුවට අදාල ලිපිගනු පරද ප්‍රචිදධ පාර්තමේතු කැව. යම් ප්‍රමාණික මුදල් නිදහස් කරල නෑ. යම්යම් ක්‍රියාවන්ට අදාළ බව කියන ගණුදනු වෙලා තියෙනවා මුදල් නිදහස් වෙලා නෑ යම් ප්‍රමාණයක්. හොරකමේ එක කොටසක් කියවෙලා තියෙන මේ මැති ඇත්වීම නිසා. රිෂාත්් බදවිදිීන සම්බන්ධ ව්‍යාපාරික කළු ජාලයක්. දැම් බඳුල ගුණවර්ධන හදන්නේ වෙනුට ගුණවර්ධනට CW බාරදීල මේ C කස්ක්ෂන්ස් කියන කොටසට පනදීල උපක්‍රමශීලීව, අ හිරවෙලා තින ගන්නු දෙු ටික ලිහැනකිලා අපිට ආරංචි ආ අපි බලාගෙන ඉන්න. අපි බලාගෙන ඉන්නේ. මේ කළුකතාවට සම්බන්ධ රාජන් වෙලඳ මාෆියාවේ ජීවානන්ද කියලා තැරවකාරයෙකු දැන් ලංකරගෙන වා කියලා භ්‍යන්තර ආරංචි මාර්ග සනාත කරයි. ජීවානන්ද. මේ හාදයක් අතිරේක ලේකම්රයෙක් කරලා බඳුලු ගුණුවර්ධන ලඟට අරගෙන. ඒ විදිහට මේ හිරවෙලාතිීන ත්‍රව්කාර මුදල් ටික අලු සල්ලිටික අපෙන් ඇදලා උන්ට දෙන්නේ යන්නේ මේ CWE කන්ස්්‍රක්ෂන්ස් කියන කෑල්ලට පනදීලා. . නේහම තමයි වෙන්නේ යන්නේ. එ පත්ත බාරගන්නේ අනුරනෙවෙයි වෙනුර ගුණවර්ධන. අනුර කුමර් දිසානායකන පාර්ිමිින්න්ත්‍ර කතාාකිරවෙේ මේ වෙනුර ගුණවර්ධන. නීතිඥ්ඥ හිටපු බඳනාගර කොමසාරිස් වෙනුර ගුණවර්ධන. . විපක්ෂයක නීතිග්ඥ වෙනුර ගුණවර්ධන. නිදහස් ප්‍රකාශනයක්දස් දහ වෙනර පොත්තක් ලිව්වා වෙනුර පොද්දක්ටිී ති එක පව්කාරයා මේ පොත්් දෙකම නිදහස් ප්‍රකාශන හැටියට තමයි සමාජ ගත කෙරුයි. අපි එක සතත් පහක්වත් ලාබ ගත්ති නෑ කිසි ද ආකාරයක ආදෑමක් ගත්ත නෑ මේ ඔහු වෙඩුවෙන් කරපු සත්කාරයක්. වෙනර හොඳ මිනිහෙකි ල අපි හිතුවා තවම එම හිතමින් වගේ ඉන්න අපි බලමුේ පුද්ගලික යෝජනාවක් නෙවෙයි නිල ධහරියක් හැටියට හගේ මුල් පොත පවකාරයා. ඒ පොතට නම දැම්මත් මතමයි සංවාදය මැද්දේ කවරයක් නිර්මාණය කිරි මම වෙනුරට පෞකාරෙක් වෙන්න පාකිල යෝජනා කරනවා. මේ පොත රිපක්ෂයකෝ වෙනුල් ලියන්නේ දෙදහස් දායයි වෙනකොට ලංකාවේ නායකය වෙන්න ඕන කරු ජයසූරිය කියලා හිතාගෙන වෙනුට හම රුජයසුර හිීණයක් තිබන මව රුජයුරය කියන්නේ වැඩකටඇති මනිෙක් නෙවෙයි මටත් මුණ ගැහිලා තියනවා පසෙල්ල අප දන්නනෑනෙේ දින පස් ගන නැතුලත කර ීඩාටික පාලන ඇතුලෙනේ කරු රෙද්ද ැලවුණන වපි දැග නටනීමේ දස් දායි. වෙනුට මටකිව්වා හිතන ඕනව දෙයක් පස්සුවදන කටනේ පොතට එකතු කරන්න කියලා. මේ තිීනේ මගේ පසුුවදන ඉවර වෙන විදදිහ. වෙනුරගේ පොතේද දහස් දාය අගෝස්තු මාහසේ. මමකිව්වා දැන් කරු ජයසූරිය වන මේ වෙනුර පුම්බන්නේ මමකිව්වා ුජයසුරේ ගැන ඒ සියල්ලට පෙර මහින්ද නොකරන. රනිලුත් නොකරන. එහත් ඔබට කළ හැකි දේශපාලනය කුමක් දැයි නිශ්චේ කරගන්න. නිදහ සංවාද වැඩබිමේ විපක්ෂ සාකච්ඡාවට අදාළ කේන්ද්‍රීය ප්‍රශ්නයයි කියලා කිව්වා. වෙනුරට මේ කතාාව හරෙවුවොත් කියන්න වෙෙන මෙහෙමයි බඳුල ගුණවර්ධන කල්පනා කරනවා කියලා උබහිතන නුෂාඩ් ෙරේරාට කළ නොහැකි වූ ඔබට කළ හැකිදේ කුමක් දැයි නිශ්චය කරගන්න නිදහස් සංවාද වැඩබිමේ සතුසට අදාල කේන්ද්‍රීය ප්‍රශ්නයයි කියල තමයි වෙනුරට අතීතය මතක් කරන්න සිද්ධ වෙන්නේ. වෙනුර ගුණවර්ධන. ඒකව දේ. හලෝ සතුස හදන්නේ ඉතාම සර්ලකමවේ දෙකට. වෙරිසිම්පල් ක්‍රිස්ටල් ලිය CWE හෙමනැත්තං ලංකා සතුස කියලා කෑලි දෙකක් වැඩන්න. සතුස කියන්නේ එක තනි ආයතනයක්. මහ ජනතාව වෙනුවෙන් වැඩකරන්න පුළුවන් ආයතනයක්. වෙළඳ පොල සමඟ තරග කරන කරටකර හිටවන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක්. වට එල්ස් වෙන මොනවද. මේ පරයෝ හොරකාංකර එක නවත් අන්න ඕන. සිද්ධවෙච්ච අපරාධ දූෂණ වංා ආක්ක්‍රමිකතා ගැන වහම විමර්ශණ කරන්නවුන්. අපරාධකාරය අත්තඩංගොට ගන්න ඕන. නැතිවූ අහිමි වූ මහජන මුදල් රිකව කරගන්න ඕන. එක සභහපතිවරයෙ ඉතාම සීමිත අත්‍යවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයක්. වේගෙන් වැඩ කරනවා. විෂන් එක තමයි මහජනතාවට සේවේ කිරීම. මිෂන් එක තමයි රට පුරාම වෙලඳසැල් අරම්භ කරලා පිටකොටුවෙන් බඩුගන්නඇතුව, රරිජුවම විදේශ සමාගම්බලින් බඩු ගෙන්න්නවගෙන. ඉට පස් ඉතාම සා ධහරණ වෙළදාමක් කරන එක අත්‍යවශ්‍ය සියලූම ද්‍රෞව්‍ය සතු සහරහා අලවි කරලා ඊට පස්සේ වෙළඳ පොල තුළ මහජනතාවට ජයග්‍රහණයක් ලබාධන එක. ඒ ඩ කරගන්න මහා මාරුවක් ද නෑ මුන්ට තේරෙනවා. බඳුලු ගුණුවර්ධන බබෙක් නෙවෙයි. මුම් හොරු පට්ට හොරු ප්‍රශ්නය තියෙන්නේ ජාතිය ගොඩනැගීම කියන ප්‍රශ්නය. සතුස ගොඩනගන්න ජාති ගොඩනගන්නඕවා.